අපි බලමු T12 soldering station එකත් එක එන part right මේක T12 ලගේ ගොඩක් එනවා මේ soldering stations මම ගත්තේ මේ Quico කියන brand එක මොකද ඒක ගොඩක් හොඳ reviews තිබ්බා එතකොට මේක මෙතන STM32 කියලා තියෙනවා මේක STM32 chip එකක් තමයි පාවිච්චි කරන්නේ මේකට right මේකේ aluminum extrusion එක තමයි මේක කරලා තියෙන්නේ ඔබට පේනවා ඇති එතකොට තව එකක් තියෙනවා මේකේ model දෙකක් එනවා එකක් තමයි ඔයගොල්ලන්ට laptop power supply එකෙන් දුවන්න පුළුවන් ඒ කියන්නේ laptop power supply එකක් මේකට ගහලා මේක වැඩ කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා ඇති 24 volts 40 amps ඒ කියන්නේ මේ දෙක වැඩි කරාම ඔයගොල්ලන්ට එනවා 16.96 watts විතර power supply එකක් ඕන එනවා ඊට අමතරව ඔයගොල්ලන්ට AC එකෙන් දුවන්න පුළුවන් right මම විශේෂයෙන්ම මේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ඔප්ෂන් එක මේ මේක විතරක් තියෙන එක ගන්න නමුත් මම මේ මේ AC තියෙන එක විතරක් AC තියෙන එකත් ගත්තා මොකද හේතුව මේකේ earth එකක් තියෙනවා මට earth එකේ තියෙන නිසා මට EST protection එක මට ඕනේ මොකද earth එක මට EST protection එක ඕන නිසා මම මේ earth එක තියෙන එක ගත්තා මේ මේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඔයගොල්ලන්ට power එක මෙතන ලැබුණට एर्थ फ्लोटिंग निशा ईएसटी प्रोटेक्शन नतीवेन पुलवा मे गोट एक कल्पना करेंट मेके स्विच कत्ती है इटम तरह एसी ऑन ऑफ करें रईट इलांग बलमु मेकतम कंट्रोल मेतम हैंड पीस हरी अभी एक बलमु कंट्रोल मेहमती हैंड पीस रईट मेकन कथा करना मेकतम मे टिप्स रईट मे टिप्स कथा करना हैंड पीस पेन हैंड पीस गल बलम राइट हैंड पीस प्लास्टिक मेन मेके गोड़ मोडल तीन मेटल मेटल मोडल का तीन මේ මොඩල් එක තමයි අතට හීට් එක ගොඩක් අඩුවෙන් තියෙන නිසා ඒක නිසා තමයි මම මේක ගත්තේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කනෙක් වෙන්නේ මෙතනට. හරි? ඒක සිම්පල්. හරි? ඊට අමතරව ටිප්ස්, right? දැන් මම මෙතන ටිප්ස් දෙකක් තියෙනවා. මේ මොඩල් එකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම එවන්නේ එක ටිප් එකයි ෆ්‍රී. මේ තියෙන්නේ මේ ටිප් එක. right? මම තව ගාණක් අතින් දාලා මෙන්න මේ ටිප් එක ගත්තා. මට ඩ්‍රැග් සෝල්ඩරින් වලට මං අපි ඉස්සරහට බලමු මේකෙන් කොහොමද ඩ්‍රැග් සෝල්ඩින් කරන්නේ කියලා රයිට් එතකොට අපි මේක ටිප් එකක් කරලා ගමු රයිට් රයිට් මේ ටිප් එක බලමු ඔබන පේනවා ඇති ටිප් එක හරි මේ කනෙක්ෂන්ස් දෙකක් තියෙනවා දැන් මේ ටිප් එකේ වැදගත් මේ ටිප් මේ T12 සෝල්ඩින් අයින් එකේ තියෙන වාසිය දැන් අපි මේක මගේ තියෙන ගෝඩෙක් 952D එකත් එක්ක මම මේක කම්පෙයාර් කරනවා මෙන්න මේ ටිප් එකේ අග තමයි හීටර් එකයි ටෙම්පරේචර් සෙන්සර් එකයි දෙකම තියෙන්නේ ඒ නිසා ටෙම්පරේචර් සෙන්සර් එක හීටර් එක ළඟ තියෙන නිසා බොහෝම ඉක්මනට මේ මෙතන තියෙන ටෙම්පරේචර් ඩිෆරන්ස් එක හොයන්න පුළුවන් ඒක තමයි මේකේ තියෙන වැදගත්කම මේ ටෙක්නොලොජි ටෙක්නොලොජි කියලා කියන්නේ ඩිරෙක්ට් ඩ්‍රයිව් ටෙක්නොලොජි කියලා. මේක ඇත්තම හැකෝල තමයි ඉස්සෙල්ලා මඳුන්ලා දුන්නේ. ඇත්තටම මේ ටිපුත් කෙලින්ම හැකෝ එකෙන් අරගෙන හැකෝ එකේ හැකෝ එකේ මේ ටෙක්නොලොජි එක තියෙන ටිප් එක අරගෙන මේ අයන් එකට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? ඒක ඕන පිළිවෙල ඇති මෙතන කනෙක්ෂන්ස් දෙකක් තියෙනවා. එතකොට මෙතන මේ කනෙක්ෂන් දෙක අපි බැලුවොත් මේ කනෙක්ෂන් දෙක මෙතනට ගියාට පස්සේ මෙතන උලන්ට මේක ගල්වලා බැලුවොත් हीटर एकाई मे टेम्परेचर सेंसर एक सीरीज तमाइ तीन राइट एदकोट मैं करंट के दुन्ना में हीटर के वेड़े करना इटा से कंट्रोल के करानी आउटपुट एक ऑफ करला तमाइ टेम्परेचर मेजरमेंट के गानी कहने हीटर एक आउटपुट एक मेकाई टेम्परेचर सेंसर के इनपुट एक मेकाई राइट एदकोट एहमे तमाइ मेके कंट्रोल के करान एदकोट මේ හීට් මේ ටිප් එක මෙන්න මෙහෙම ඔයාලට මේකට ප්ලග් කරන්න පුළුවන් රයිට් මෙන්න මෙහෙම
දැන් මේක ප්ලග් කරා හරි අපි දැන් ඊළඟ වීඩියෝ එකේ බලමු මේක ඔන් කරලා මේකේ කොහොමද පර්ෆෝමන්ස් කියලා අපි එහෙනම් බලමු පොඩක් බේසික් මොනවද කුයිකෝ එකේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ කියලා රයිට් දැන් ඔයගලන්ට පේන වෙති මේක ස්ලීපින් කියලා වැල්ල තියෙනවා ඒ කියන්නේ මේ මම මේ අයන් එක යූස් කරන්න තියලාවට ඔටෝමැටිකලි අයන් එක ස්ලීපින් මෝඩ් එකට යනවා රයිට් එතකොට ස්ලීපින් වැටෙනහම අයන් එකේ ටෙම්පරචර් එක සෙල්සියස් අංශක 100ට මේන්ටේන් කරනවා රයිට් එතකොට මම පෙන්නනම් කොහොමද අයන් එක මේ කණිකේ දැන් ඔයාට පේනවා ඇති අයන් එක මම අරගෙන හරි මම මෙහෙම හෙල්ලුවොත් පේනවා ඇති ආයිත් 330ට අයන් එක ඉක්මනට නගිනවා ඔගන්න පේනවා ඇති මේ අයන් එක ඇතුලේ තියෙන මර්කියුරි ස්විච් එකක් ඒක තමයි මේ මෙතන මේ පොඩි ඩොට් එකෙන් පෙන්නන්නේ මේක හොල්ලනකොට එක ස්ටාර්ට් අප් වෙන හැටි රයිට් මෙතන පෙන්වන ඔයාලට එළිය ටෙම්පරචර් එක 19C එළිය ටෙම්පරචර් මෙයාට ඕන කරනවා මොකද තර්මෝකපල් එක කැල්කියුලේට් වෙන්නේ මොකද තර්මෝකපල් එකේ කෝල් ජන්ක්ෂන් ටෙම්පරචර් එක තියෙන්න ඕනේ ඒක තමයි මේ එළියෙන් එකෙන් ගන්නෙ බේසික් වෙලාව පෙන්වනවා සෙට් ටෙම්පරචර් එක පෙන්වනවා රයිට් මේ සෙට් ටෙම්පරචර් එක 330 තමයි මම සෙට් කරලා තියෙන්නේ ඒක අපිට පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා මේක සෙටප් එකට ගිහිල්ලා වෙනස් කරගන්න මම ඒක පෙන්වන්නම් තව ටිකකින් ඊළඟට මෙතනත් පෙන්වනවා 24.3 කියලා පෙන්වන්නේ මේක ඇතුළේ වෝල්ටේජ් එක රයිට් මොකද මේක 24 වෝල්ට් සප්ලයි එකක් තියෙන්නේ ඊට අමතරව මෙතන පෙන්වනවා මේ පවර් ඕන පෙන්වන ඇති පවර් එතන පෙන්වනවා දැන් 7% කියලා හරි මේක මේ තමයි මේ අයන් එකට ඩිලිවර් වෙන පවර් එක රයිට් දැන් මේ අයන් එකට බොහොම අඩු පවර් එකක් ඩිලිවර් වෙන්නේ මොකද මේක 330 මේන්ටේන් කරන් ඉන්න අපි හිතමු දැන් අපි මේ අයන් එක බලමු මං කරමු මෙතන වතුර ටිකක් දාලා මම දැන් මෙතන වතුර ටිකක් දාලා මේ අයන් එකේ ටිප් එක කූල් කරොත් ඔයගලන්ට පේන්න ඕනේ මේ අයන් එකේ ටෙම්පරචර් මේ පවර් ලිමිට් එක වැඩි වෙනවා අපි බලමු මේක එහෙම වෙනවද කියලා ඕකේ දැන් මම වතුර දාලා තියෙන්නේ පේනවද වැඩි වෙනවා දැන් ඒ කියන්නේ අයන් එකට පවර් එක ඩිලිවර් කරනවා ඔය 37 38 39 40 right ඒක තමයි ඒ ඒක හරි දැන් ඔයගොල්ලන් පෙනෙයි දැන් අයන් එකේ ටෙම්පරචර් එක මේන්ටේන් කරගෙන දැන් අයන් එකේ ලෝඩ් එකක් නැති නිසා අයන් එක මම නිකන් තියලා තියෙන නිසා ඔටෝමැටිකලි ටෙම්පරචර් එක ඔය පවර් එක බහින් right ඉතින් මෙනු එකට යන්න පුළුවන් මෙන්න මේ වගේ ඔබලා හරි බේසික් සෙටින්ග්ස් වල තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය වැඩි ගොඩාක් සෙටින්ග්ස් තියෙන්නේ මේක තමයි ඔයගොල්ලන්ගේ සෙට් ටෙම්පරචර් එක හරි ටෙම්පරචර් 330 ස්ලීප් ටෙම්පරචර් එක එකට මේ ස්ලීප් ගියම සෙල්සියස් අංශක 100 දි මේන්ටේන් කරනවා ඊළඟට ස්ලීප් ටයිම් ඒ කියන්නේ මිනිත්තු 2කදී මට මිනිත්තු 2ක් මෙයාගේ මූවමන්ට් එකක් නැත්තම් එයා ස්ලීප් කරනවා එන්කෝඩර් ස්ටෙප්ස් කියන එක මම දන්නේ නැහැ මොකද්ද කියලා ඕෆ් ටයිම් මිනිත්තු 5ක් හිටියා නම් මෙයා මුකුත් ඇක්ටිවේෂන් එක නැතුව එයා මිනිත්තු 5න් මෙයා මේ ඕෆ් ස්ක්‍රීන් එකට යනවා. ඒකල ස්ලීපින් කියලා නෙමෙයි පෙන්වන්නේ. මෙතන ටයිම් ස්ක්‍රීන් එකක් තමයි පෙන්වන්නේ. රයිට්. ඕගලන්ට මේ ස්ක්‍රීන් එකෙන් එලිට් වෙන්න පුළුවන්. මේක ලොง ප්‍රෙස් එකක් දුන්නාම එලිට් වෙන්න පුළුවන්. මේක ඇතුළට යන ආයි මේ බටන් එක ලොง ප්‍රෙස් කරන්න ඕන. රයිට්. රයිට්. එතකොට මෙතෙන්ට ආවට පස්සේ හැමතිස්සෙම 330 අර මේක ඇතුළේදී සෙට් කරන ටෙම්පරචර් තමයි 330 කියලා එන්නේ. ඊට අමතරව ඔයාලට මේක මෙහෙම කරලා ඔයාලට අවශ්‍ය ටෙම්පරචර් එක සෙට් කරන්න පුළුවන්. හරි. දැන් මම සාමාන්‍යයෙන් මම හිතන්නේ 340 කියන්නේ හොඳ ටෙම්පරචර් එකක්. රයිට්. මේ අයන් එකට මොකද මේක ඩිරෙක්ට් ඩ්‍රයිව් නිසා. ඊට පස්සේ තව ෆන්ක්ෂන් එකක් තියෙනවා මේක මේ පුෂ් කරොත් කියන්නේ ෂෝට් පුෂ් එකක්. හරි. මේ පේනවද පුෂ් කරොත් ප්ලස් කියලා මේක ටෙම්පරචර් එක සෙල්සියස් අංශක 20ක් තියන් ඉන්නවා ටික වෙලාවක්. රයිට්. ඒකත් ෆන්ක්ෂන් එකක් මේක ඇතුලින් සෙට් කරන්න පුළුවන් රයිට් මේ ඒ ඒ ඒ වෙලාවට පස්සේ ටෙම්පරචර් එක ආය 330ට බහිනවා අපි බලමු T12 ලයින් එකේ ටෙම්පරචර් එක කොච්චර ඇකියුරේට්ද කියලා ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ පෙන්වන ටෙම්පරචර් කොච්චර ඇකියුරේට්ද කියලා මම ඒක බලන්න මම පාවිච්චි කරන හැකෝ FG100 මේ කැලිබ්‍රේෂන් ඩිවයිස් එක මේකේ තියෙන තර්මෝකපල් එකක් අපිට මෙතන තියලා මේකේ ටෙම්පරචර් එක බලන්න පුළුවන් රයිට් අපි බලමු අපේ අයන එක දැන් ඕෆිලා තියෙන්නේ අපි මම අයන් එක සෙට් කරලා තියෙනවා 340ට වන් පෙරදී 340 ටෙම්පරචර් එක නවතිනවා අයන් එකේට හොඳ කන්ටැක්ට් එකක් එන්න මම ටිකක් මේකට සෝල්ඩර් පොඩ්ඩක් දානවා රයිට් දැන් අපි අයන් එක මම තියෙනවා
මේ පොයින්ට් එකෙන් අපි බලමු ටෙම්පරචර් එක කොහොමදද එන්නේ කියලා. 340 තමයි අපේ ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ. අපිට කීයක් විතර ටෙම්පරචර් එක එන්න පුළුවන්ද කියලා අපි බලමු. right? देसी असु पहाई देसी असु हताई देसी असु मट पुर्वांग ओन्ना मेक मैक्सिमम होल करना ये तो कुछ है ये आगे मैक्सिमम टेम्परेचर एक मट बलागा ना पुर्वांग मेक नेगोट इटे हाटे मैक्स मम आयत बलो मेक देशी अणु कुछ पेन मेतन देशीय देशी अणु अतन तुलसी हतलिया इतने पड़े डिफरस तीन मम मेके बेलवा मेके मेक कैलकुलेट कर कैलकुलेट करना ऐसा मेके सेटिंग्स किसी में फंक्शन दें मे कैलकुलेट कर හරි ඒ නිසා මේ දැන් මට මම නම් ඉතින් දැන් මේකට මම කරන්නේ මේ වගේ කැලිබ්‍රේටර් එකක් තියාගෙන මම බලනවා මේ මේ ටෙම්පරචර් එකට ඒ කියන්නේ මෙතන 340 නම් මම දන්න 290ක් කියලා ඒ නිසා මම මම දන්නවා මට මෙතන ටෙම්පරචර් එක මොකද සෙට් කරන්න ඕනි කියලා ඕගොල්ලන් මේ අයන් එක ගන්නකොට ඒක මතක තියාගන්න කවුරු හරි මේ අයන් එක කැලිබ්‍රේට් කරන්න දන්නවනම් ඒක යටින් කමෙන්ට් කරන්න එතකොට අපිට මටත් එක බලන්න පුළුවන්. right දැන් මම මෙතන තියෙනවා මගේ Quico එකයි Godec 952D soldering station එකයි. දැන් මම මෙතන කරන්නේ මම මේ දෙකම එක පාට ඔන් කරලා බලනවා මොකද්ද අපේ ටෙම්පරචර් එකට කලින්ම එන්නේ කියලා. මේ දෙකෙම එකම ටෙම්පරචර් එකක් තමයි සෙට් කරලා තියෙන්නේ. මම මේ දෙකම එක පාට ඔන් කරනවා. අපි බලමු මොකද්ද එක පාටම මොකද්ද ඉස්සෙල්ලම අපේ ටෙම්පරචර් එකට එන්නේ කියලා. right तुलसी तीय तम से तीन दिखेम उगड़ा पेन दम कुको स्टार्ट कुको टेमपरेचर दंगना तुलसी उना तुलसी दाहतर तुलसी तीय रायन पेन कुछ वेग कुको आगे टेमपरेचर आवाद की पेन ताम गोड ताम नगेनवा रईट तामेनो रईट कुछ लेट दी ඔගලන්ට බලන්න පුළුවන් ගෝඩෙක් එක right අපි right 330යි right මේකට මම හිතන්නේ වඩාත්ම ළගම හේතුව මේක direct drive technology එකත් මේකේ voltage එකත් මේක about volt 108ක් විතර volt 108ක් වගේ කොහොමද volt 100 එක ලඟ වෙන්න මේකට deliver කරනවා මේකට එහෙම වෙන්නේ නැහැ නමුත් ඊට අමතරව direct drive technology එකත් මේකට මේ temperature एक इक्मेंट अचीव करना बलपान राइट देवन मे आयन मगे वेडवल गोड़ पावचल तीन मैं गोड़ा एस एम टी वेड करना यह हेम इकट मे आयन मगे गोडक 952D इकट वाड पर्फॉमस पेन तीन मम खाली पेन टेस्ट वेलिंग दिन मे आयन का गोडक 952D कोच्चर पर्फॉमस अति मेन सत्तीन की එතකොට තව විශේෂත්වය තමයි මේ අයන් එක මෙන්න මේ ඔයාගේ වර්කින් ඩිස්ටන්ස් එක ගොඩක් දිගඩුයි එතකොට ඔයාලට මේ වගේ පැන්සල වගේ පාවිච්චි කරන්න පුළුවන් මේක ඒක ගොඩක් අතට පහසුවක් right දැන් ගෝඩක් 952D වගේ එකක් ගත්තොත් ඔගොල්ලෝ පේනවා ඇති ඒකේ මෙන්න මේ වර්කින් ඩිස්ටන්ස් එක සෑහෙන වැඩි right ඔයගොල්ලන්ගේ දැන් මයික්‍රොස්කෝප් එකක් හරි ළඟ පාවිච්චි කරනකොට හරි ඔයගොල්ලන්ට ගොඩක් ඩිස්ටන්ස් එක ඕන වෙනවා මයික්‍රොස්කෝප් එකේ ඉඳන් බෝඩ් එකට මේ වගේ අයන් එකක් පාවිච්චි කරනකොට නමුත් මේ T12 වර්ගය අයන් එකක් මේ Quico T12 වර්ගය අයන් එකක් පාවිච්චි කරනකොට ඕගලන්ට බොහොම ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව මේකේ ගොඩක් ටිප්ස් තියෙනවා දැන් මම ටිප්ස් දෙකක් කරන් තියෙනවා මේ ටිප් එක මම විශේෂයෙන්ම අරන් තියෙන්නේ ඩ්‍රැග් සෝල්ඩරින් වලට අනිත් ටිප් එක සාමාන්‍ය වැඩ වලට සාමාන්‍ය ත්‍රූ හෝල් වැඩ වලට මම දැන් තවත් බලාපොරොත්තු වෙනවා මේකේ තව තව එක එක වගේ ටිප්ස් ගන්න මොකද මම කරන වැඩ අනුව. ඉතින් මේ හැම දෙයක්ම අනුව බලනකොට මේක ගොඩාක් හොඳ අයන් එකක්. ඇත්තටම දැන් මම මේ අයන් එක ගත්තට පස්සේ මම තීරණය කළා තියෙනවා මගේ Godec 952D එක විකුණලා වෙන hot air station එකක් විතරක් ගන්න. මොකද මේ අයන් එක මේ Quico එක මගේ වැඩවලට
හොඳටම ප්‍රමාණවත් සහ ඊටත් වඩා පවර් එකක් තියෙන නිසා මට ඉස්සරහට තව වැඩවලට යන්න පුළුවන්. ඉතින් මම හිතන ඕගොල්ලන් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙනවා මේ laptops repair කරන කට්ටිය, එහෙම නැත්නම් mobile phone repair කරන කට්ටිය, ඒ වගේ SMD service mount device components එක හැපෙන කට්ටිය, ඒගොල්ලන්ට ගොඩාක්ම වැදගත් වෙන අයන් එකක් තමයි මේ T12 අයන් එක. ඉතින් මම recommend කරන ඕගොල්ලන්ට, ඕගොල්ලන්ට ඒ වගේ වැඩ කරනවා නම් මේ අයන් එක ගන්න. ඕගොල්ලන්ට ඕගොල්ලන් ගත්තොත් ඔයගලන්ට ගොඩාක් ඉස්සරහට වැඩ කරගන්න පුළුවන්. රයිට්. ඒකත් එක්කම අපි එහෙනම් අපේ මේ T12 අයන් එකේ රිවිව් එක අවසන් කරනවා. ඔයගලන්ට මේ අයන් එක ඔයගලන් කවුරු පාවිච්චි කරනවා නම් ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක අපිට කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක මේක පුළුවන් වීඩියෝ එක ෂෙයා කරන්න. අපි එහෙනම් මේ තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ව හම්බෙන්න එන්න. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.